තරුණයන්ට කතා කරන්න ඕන විලාවක් විදිහට තමයි අපි අද වෙන්කරගෙන තියෙන්නේ. අපි මතක් කරන්න ඕන අපේ 30 අවුරුදු යුද්ධයක් තිබිලා මේ තරුණ කොටස් විශාල වශයෙන් මේ මාතෘභූමියට අහිමි වුණා. ඒ වගේම මේ තරුණ කොටස් හුඟක් ආබාධිතව අද පත් වෙලා තියෙනවා. ආබාධිත බවට අද ඒ රජයක් විදිහට ඒ ආබාධිත රණවිරුවන් ගැන බලන්න තු ඉඳලා තියෙනවා. ඒ වගේම මතක් කරන්න ඕන ඒ රණවිරුවන් වෙනුවෙන් උපහාරයක් තියා නැවතත් LTT සංවිධානය මේ මාතෘභූමියට ඕන කියන ඇමතිතුමියන්ගේ ගෙවල් වලට ගිහිල්ලා කට උත්තර අරගෙන ඒ ඇමතිවරුන් සනසලා ඒ කියනවාට ඇමතිකමක් අයින් කරලා ඉන්දික මන්ත්‍රීතුමා කිව්වා වගේ අනිත් සියලුම වරප්‍රසාද ලබා දීලා තියෙනවා. මේ මතක් කරන්න ඕන අද ගම් පෙරළිය කියලා ව්‍යාපෘති ගමට ඇවිල්ලා තියෙනවා. මේකේ ගරු අගමැතිතුමාටත් ජනාධිපතිතුමාටත් කියන්න ඕන ගම් පෙරළිය පෙරළුවේ අපේ පළාත් පාලන මැතිවරණේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ඒ ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ කියන එක ගම් පෙරළිය පෙරළලා ඉවරයි. දැන් අපි පළාත් සභා මැතිවරණ ඉල්ලන්නේ. මොකද පළාත් සභා තුනක කාලයක් ඉවර වෙලා තියෙනවා. තව පළාත් සභා දෙකක කාලයක් ඉවර වෙන්නත් තියෙනවා. අපි පළාත් සභා මැතිවරණ ඉල්ලලා අපේ ජනතා පරමාධිපත්‍යයෙන් නැවතත් මේ රජයක් අපි මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ ඒ ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණෙන් අපි ආණ්ඩුව පිහිටවන්න ජනතාව සූදානම්. මොකද බැඳුම්කරෙන් වංචාවෙන් කෝටි මිලියන ගාණක් හොරගම් කරපු අගමැතිතුමාලා කට්ටිය පිටරටින් ගෙන්නන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම ඒ ජනතාවගේ බදු මුදල් ජනතාවටම බර පටවලා පිටරටින් බඩු ගෙනල්ලා මේ ජනතාවට විශාල වශයෙන් බරක් දැනෙලා තියෙනවා. ඒ හින්දා අපි කියනවා, අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා මේ පළාත් සභා මැතිවරණය අපිට ඉක්මනට ලබා දෙන්න.